ඒ කාල සීමාව ඇතුළතදී මම ගොඩක් තවත් හේතුවක් එක්ක මම ඩිප්‍රෙෂන් තත්වයට එනවා. ඒක ලොකු කාලයක් නැහැ. මාස හතරක් ගොඩක් නරක තැනක හිටියා විෂාදයෙන්. ඒ කාලේ මම සෑහෙන තනි වුණා. මට හිතුණා මට එතනදී තවදුරටත් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ කියලා. අනිත් ගෑනු ළමයි වගේ ලස්සන වෙඩින් එකක් ගන්න කොහොමද? අර ඒ දේවල් නෙමෙයි මම ෆලෝ කරේ. මම හැමදාම හිතුවේ මම හොඳ ස්ථාවරයකට ඇවිල්ලා ඒ අය සතුටින් තියනවා කියලා. ජීවිතේ කවදාවත් මට විශ්වාස කරන්න බැරි ආකාරයේ දෙයක් ඒකිනම් සිද්ධ වුණා. ශලනී අක්ක කරපු චරිතය මම කරේ නෑ. මම කරේ මගේ විදිහට. ගොඩක් අය මට කියලා තිබුණා මට තියෙන්නේ මගේ ෆීචර්ස් මගේ රූපය ගොඩාක් ඉන්දියානු පැත්තට බරයි කියලා. ඉතින් සමහර අය මට කියලා තිබුණා ඔයා කවදා හරි ඉන්න ඕනේ ඉන්දියාවේ කියලාත් කිව්වා හිටියා. නමුත් මම ගියේ කියන්නේ ගොඩක් අය කියේ මම සවුත් ඉන්දියා දකුණු ඉන්දියාවට යයි. නමුත් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ උතුරු ඉන්දියාවේ බොලිවුඩ් වලට මම යන්න පුළුවන් වෙයි කියලා. ලංකාව ඇතුළේ මට සමහර චිත්‍රපටවල ප්‍රධාන චරිත අහිමි වෙලා තියෙනවා මගේ හැම වර්ණෙයි. විදුලි අර්බුදයට හොඳම විසඳුම සාකෝ ඕෆ් ග්‍රිඩ් සෝලර් සොලූෂන්. සෝලර් පැනල්ස්, ඉන්වර්ටර්ස්, බැටරි වගකීමක් ඇතුව මිලට ගන්න කැමරා එල්කේ ටෙක්නොලොජීස්. දැන්ම අමතන්න 0113489899 www.cameralktech.com. ඔබ සෝලර් සමීකරණ කාර්මික ශිල්පියෙක් නම් විශේෂ වට්ටම්. ජීවිතය අමතකනවන මතකයන්, ජීවිතයේ ලැබුණු අත්දැකීම්, ජීවිතයේ ගෙවද්දි අත්විඳින් ලැබෙන සුන්දර මොහොතවල්, මේ හැම දෙයක්ම එකට එකතු කරලා කතාබහ කරන හරිටීවී මතක ගදත් ආරම්භ කරන්න සූදානම්. ඉතින් තවත් හරිටීවී සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් ඔයා ඔයාගේ ෆෝන් එක ගන්න, දැම්ම පල්ල හැතින බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට පුළුවන් YouTube එක ගිහිල්ලා දිගටම හරි ටීවී සබ්ස්ක්‍රයිබ් කරොත්. මතක ස්ටෑන්ඩ් බයි විත් ලහිරු ෆේස් ටු ෆේස් ඉදරක් නෙමෙයි, මෙතනසලා අපි අලුත්ම අපේ ෂෝට් ෆිල්ම් සීරීස් එකක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අවස්ථාව තියෙනවා හරි ටීවීත් එක්ක තුනත්. ඉතින් අද මතක ලස්සන කරන්නේ තවත් ලංකාවේ වර්තමානයේ බොහොම ජනප්‍රිය බොහොම සුන්දර රංගන ශිල්පිනියක් බොහොම ආදරෙන් පිළිගන්න අයිබුවන් රශි ප්‍රභා. කොහොමද? අයිබුවන් අයිබුවන් මම ගොඩක් හොඳින් ඉන්නවා. යාළුවෝ මොකද? මත් කියන්න තරම් වරදක් නැහැ. තාම හොඳින් ඉන්නවා. කොහොමද දැන් පහුගිය කාලේ හිටියේ ඉන්දියාවේ? ඔව්. කොහොමද ඉන්දියාවේ වැඩ කටයුතු කොයිතරම් සාර්ථකයිද? කොහොමද ඉන්දියාවේ වැඩ කරලා ටිකක් මොකද ලංකාවේ ඉන්ඩස්ට්‍රි ආර්ට් ඉන්ඩස්ට්‍රි එකත් උනේ කෙනෙක් ආස ඉන්දියාවට යන්න මූව් වෙන්න එහෙත් එක්ක වැඩ කරන්න කොහොමද හරි ඉස්සල කියනකො එහෙ වැඩ කරද්දි ලැබුණ දේවල් කොහොමද? ඒ කියන්නේ එහෙ ඇත්තටම එයාපෝට් එකෙන් ගිය වෙලේ ඉඳන් මීඩියා මම ඇත්තටම මෙහෙම එකක් එක්ස්පෙක්ට් කරේ නෑ. මීඩියා ඇවිල්ලා ඒ දුන්න මට පිළිගැනීම, ඒ කියන්නේ මම එහෙට ගිය ආටිස්ට් කෙනෙක් විදියට. සාමාන්‍යයෙන් ලංකාවේ ආටිස්ට් කෙනෙක්ට ඔඩිෂන් ගිහිල්ලා එහෙදි ආටිස්ට් කෙනෙක් විදියට යන පුළුවන් chance එක හරිම අඩුයි. ඒ කියන්නේ නිව් කමර් කෙනෙක් විදියට නේ, අලුත් කෙනෙක් විදියට අපි ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකට යන්නේ. නමුත් මම හිතනවා මම වාසනාවන්ත වුණා ලංකාවේ ආටිස්ට් කෙනෙක් විදිහට එහෙ ගිහිල්ලා. එතකොට ඒ ආටිස්ට් කෙනෙක්ට ලැබෙන රෙස්පෙක්ට් එක මට එයාපෝට් එකේ ඉඳන්ම ලැබුණා. එතකොට ඒ අය ඒ රැකියාවන් අතර තියෙන රෙස්පෙක්ට් එක, කියන්නේ ඩිරෙක්ටර්ගේ ඉඳන් ක්‍රූ එකේ අවසාන පුද්ගලයා වෙනකම්ම ඒ අය තමන්ගේ රැකියාවට ගරු කරගන්න විදිහ, රැකියාව පිළිබඳ තියෙන අවබෝධය, ඒ වගකීම තියෙන අවබෝධය, එතකොට කොහොමද නළු නිළියන්ට සලකන්නේ, හරි ලේසි වැඩ කරන්නේ. කියන්නේ දැන් මම ඒ කරපු ගීතේ රූගත කිරීම ඊට කලින් දවසේ අපි ඒ කරන්න ඕන අදාළ කරන අපි රිහර්සල් එක කරා කොරියෝග්‍රාෆර් කෙනෙක්. එතකොට ඒ ලොකේෂන් බයි ලොකේෂන් ඒගොල්ලෝ ප්ලෑන් කරලි ඉවරයි මේ ෂොට්ස් ටික තමයි මේ ලොකේෂන් එකේ ගන්න. එතකොට මම ඒ ලොකේෂන් එකට යද්දි මම දන්නවා මම අඳින අඳුම මොකද්ද, ඒ ලොකේෂන් එකේ ගන්න ෂොට්ස් ටික මොනවාද, ඒ අවබෝධය තියෙන. එතකොට කිසිම මහන්සියක් නැහැ. ඇත්තටම දැනෙන්නේ නැහැ අපි රූගත කිරීම අවසන් වෙනකම් මොකද මේ අපි ඇත්තටම මහන්සි කරවන්නේ නැහැ. අපිත් හරි ආසාවෙන් වැඩ කරන්නේ. එතකොට අපිට වෙනම වැනිටි එකක් තියෙනවා. එතකොට කන බොන්නද අඳින ඒවද, මට වෙනම ටීම් එකක් හිටියා, හරි පහසුවේ වැඩ ගන්න තියෙන. අපිට ඒ වගේ දේවල් ලංකාවේ බලාපොරොත්තු වෙන අමාරුයි. නමුත් එහෙදි ඒ මට දුන්නු ගරුත්වය, මම පිටරටකින් ඇවිල්ලා ලංකාවෙන් ඇවිල්ලත් ඉතාමත්ම මේ හරි අගය කරන්න ඕනේ දෙයක්. ඉතින් මම හරි වාසනාවන්තයි කියලා හිතනවා. ඉතින් ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකක ඉතින් දිගින් දිගටම වැඩ කරන්න හම්බුනොත් ඒකත් ලොකු වාසනාවක්. නමුත් මම කාත්කද වැඩ කරන්න හම්බුනේ? අහම් ශර්මා තමයි හිටියේ මගේ මේ co-actor විදිහට. එතකොට අධ්‍යක්ෂවරයා දුෂන් ප්‍රතාප් සිං,
ඉතින් සහායේ ඒ ඔහුත් එක්කම ඉතින් මට වෙන තරුණකුත් ආටිස්ලව හම්බුනේ නැහැ. ඉතින් අර එහෙදි මම තේරුම් ගත දෙයක් තමයි ඒගොල්ලෝ වැඩිපුරම බලන්නේ ටැලන්ට් එක. කොච්චර දක්ෂද, කොච්චර ලොකු අවබෝධයක් තියනවද, අපි හැසිරෙන විදිය, කතා බහ කරන විදිය, ඇටිටියුඩ් එක, ආකල්ප, මේ දේවල් ඒගොල්ලෝ හරියට බලනවා. එතකොට මට එහි මීඩියා ඉන්ටර්විව්ස් තිබුණා. ඒවට මම මුණ දෙන්නේ කොහොමද, එයාත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද, ඒ හැමදේම මට කියලා දුන්නා ගිය වෙලේ ඉඳන්. ඉතින් එතකොට ඒක හාත්පසින්ම වෙනස් ලංකාවට වඩා. ඒ කියන්නේ ඊට වඩා ඉහළ තලයක, ඉහළ මට්ටමක ඒගොල්ලෝ ඒක පවත්වාගෙන යනවා, මේන්ටේන් කරනවා. දැන් සාමාන්‍ය කොහොමද දැන් ඉන්දියාව කිව්වම එකපාරම ලංකාවේ ඔලුවට ටිකක් දැන් සමේ වර්ණේ වුණත් ටිකක් වෙනස්නේ. දැන් කෙනෙක් ඉතින් කොහොමද රශ්මිබා කොහොමද ඉන්දියාවට ගියේ කියලා එහෙම අහලා නැද්ද? ඔව් මම ඒක මේ වර්ණේම ලංකාවේ හැරි ජනප්‍රිය ට්‍රෙන්ඩ් එකක් නේද තියෙන්නේ. ඇත්ත. ඒ කියන්නේ අයියා මම කොහොමත් ලංකාවේ මේ සිංහල ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවට අමතරව මම දමිළ නිර්මාණවලට සහභාගී වුණා. ශක්තිනාලිකාවෙන් කරපු පාර්තිභා කියන චිත්‍රපටයේ පාර්තිභා කියන චරිතය කළේ මම. එතකොට සමරාපුරී කියලා ටීවී සීරීස් එකක් කරා, ඒකේ ප්‍රධාන චරිතය කළේ මම. එතකොට ගොඩක් අය මට කියලා තිබුණා මට තියෙන්නේ මගේ ෆීචර්ස්, මගේ රූපය ගොඩාක් ඉන්දියානු පැත්තට බරයි කියලා. ඉතින් සමහර අය මට කියලා තිබුණා කවදා හරි ඉන්න ඕනේ ඉන්දියාවේ කියලාත් කිව්වා හිටියා. නමුත් මම ගියේ ගොඩක් අය කියේ මම සවුත් ඉන්දියා දකුණු ඉන්දියාවට යයි. නමුත් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ උතුරු ඉන්දියාවට බොලිවුඩ් වලට මොන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මොකද මම ගොඩක් සුදු කෙනෙක් නෙමෙයි. මට තියෙන්නේ ලංකාවට ආවෙනකෝ තල්ලු වර්ණයක්. නමුත් මට තිබුණා ඒ කියන්නේ ලංකාවේ ඇතුලේ වැඩ කරලා මම අවුරුදු 10ක් දැන් වැඩ කරනවා. අපේ රටේ අය ස්පෙෂලි අපේ මේ ෆීල්ඩ් එක ඇතුලේත් හදලා තියෙන එක නිදියක් වුණාම ගොඩාක් සුදු වෙන්න ඕනේ. ඒ එහෙම දෙයක්. එතකොට සමහර අය මට කිව්වා මම එයා ඇචර උසත් නෑනේ. එතකොට එයා ඇචර සුදුත් නෑ. මම කොහොමද කිව්වේ ඔය කතාව කියලා තිබුණා. එතකොට ලංකාව ඇතුලේ මට සමහර චිත්‍රපටවල ප්‍රධාන චරිත අහිමි වෙලා තියෙනවා මගේ හැම වර්ණේ. සුදු නෑ කියලා. වාට කියලා තියෙනවද? ඔව් කියලා තියෙනවා. ඔයාව ගන්න බෑ සුදු නැති නිසා කියලා. තව ටිකක් වහ සුදු වුණා නම් හොඳයි නේද කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ කොයිම තැනකවත් ඔයා දක්ෂයිනේ කියලා ගන්න, ඒ කියන්නේ ඒ වචනේ ඇහෙනවට වඩා අරද ඇහිලා තියනවා. ඉතින් අපේ ඉන්ඩස්ට්‍රි එකට එන අලුත් ගෑනු ළමයි වුණත් මුලින්ින්දම්ම මේ රංගනය කියන්නේ මොකද්ද, ඒ පිළිබඳ අවබෝධය සහ ඒක ඉගෙන ගන්න එකට වඩා මුලින්ම කරන්නේ ලස්සන වෙන්න හදනවා. ඒ කියන්නේ ඒ තරම් ඔළුවට වැටලා තියෙන මේ ලස්සන තමයි පළවෙනි දේ නිලියක් වෙන්න, නැත්නම් මේකෙන් ඉස්සරහට පැවැත්මක් නැහැයි කියලා. නමුත් මම හිතනවා ඒක නෙමෙයි. පළවෙනි දේ අපේ ටැලන්ට් එක, අපේ පෞරුෂත්වය තමයි ලස්සන කියන්නේ. ගෑනු ළමෙක්ට, කාන්තාවකට ලස්සන කියන්නේ පෞරුෂත්වය. එයා කොහොමද හැසිරෙන තැනකට ගිහලා තමන්ව ඉදිරිපත් කරන්න, තව ප්‍රසන්ට් කරන්නේ කොහොමද? එයාගේ දැනුම, ආකල්ප, බුද්ධිය, කතා කරන විදිය, ඇවිදින විදිය, අඳින ඇඳුම් පැළඳුම්, මේ දේවල් තමයි ලස්සන. සහ හැම කෙනෙක්ටම දෙවියෝ දීලා තියෙන, සබඳතාවෙන් දීලා තියෙන විශේෂ ෆීචර්ස් ලස්සන. කියන්නේ එකිනාට වෙනස්. මං වගේ තව කෙනෙක් නැහැනේ. එතකොට මම ඉන්දියාවේ ඉන්න අනිත් නිලියෝ වගේ වෙලා හරියන්නේ නැහැ. මම වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මට බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන් වෙන්නේ. කවුරු හරි කෙනෙක් දවසක මාව ෆලෝ කරන්නේ මම යුනික් වුණොත්, මම වෙනස් වුණොත්. ඉතින් එහෙදි ඒ අධ්‍යක්ෂකවරයා මට කිව්වේ ඔයාගේ මේ තියෙන වෙනස නිසා, මොකද එහෙ ඔක්කොම එක වගේ, ඔයාගේ මේ වන්නේ, ඔයාගේ මූණේ ෆීචර්ස්, ඒ දේවල් වෙනස් නිසා තමයි අපි වාව ගන්න කියන්නේ. හරි. ඉතින් දැන් රශ්මිවදවද මතක ලස්සන කරන්න හරි ටීවීත් එක්ක ඉතින් තමත් මදන අර කිව්වා වගේ හරි ටීවී subscribe කර නැත්නම් පල්ලේ තියෙන bell icon එක click කරන්න, හරි ටීවී subscribe කරන්න. දැන් ජීවිතේ මතක් කරනකොට, මතක් වෙනකොට මුලින්ම මතකට එන්නේ මොනවද? මොකක්ද එන්නේ මතකෙට? මතක නම් ගොඩක් තියෙනවා. මතක ගත්තොත් අයියේ කැමැත්තෙන් මතක් කරන්න කැමති. කැමැත්තෙන් මතක්. අකමැතිවත් ඇවිනේ. අනිවාර්යෙන්. මොකද ලස්සන මතක, අසුන්දර මතක, සුන්දර අසුන්දර කියලා දෙකට බෙදෙනවනේ මතක. මම ගොඩක් වෙලාවට අසුන්දර මතක අමතක කරනවා. සුන්දර මතක තමයි මාස තියාගෙන. ඉතින් මගේ සුන්දර මතක තියෙන මගේ පවුල ඇතුලේ. මට අහත් ලස්සන පවුලක් ඉන්නවා. මට ගොඩාක් ආදරේ අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා. ආදරේ කරන මල්ලියෙක් ඉන්නවා. මට බළු තුන්දෙනෙක් ඉන්නවා. ඉතින් පුංචි කාලේ ඉඳන් මේ වෙනකන් මේ වසර ගණනාවෙම මට ලස්සන මතක ගොඩාක් තියෙනවා. ඉතින් මතක් කරන්න ඕන දැන් කියන ප්‍රම මතක ගොඩක් තියෙනවා. කොහොමද දැන් අම්මා තාත්තා ගැන මතක් කරද්දී රශෝභා කොපමණවද මතක් වෙන්නේ? මගේ අම්මා තාත්තා ගැන කතා කරොත් මම හිතනවා මම හරි වාසනාවන්ත ඒ වගේ දෙමව්පියන් දෙන්නෙක් ලැබෙන්න. ඒකට හේතුව විශේෂම ගෑනු ළමෙක්ට, දුවෙක්ට තමන්ගේ හීනවලට යන්න, තමන්ගේ කැමැත්තට ඉඩ දීලා ඒකට හයියක් වෙන්න පුළුවන් දෙමව්පිය ලැබෙන්නේ හරි අඩු වෙන්නේ. ගොඩක් වෙලාවට පාලනය කරනවනේ නෑ. ඔයා කැමති මේක උනාට මේක තමයි ඔයා කරන්න ඕනේ කියලා කියනවා. එයා කවදාවත් එහෙම නෑ. පුංචි කාලේ ඉඳන් මම හිතන්නේ මම උනේ සෑහෙන මහන්සි වෙනවා
අපේ අම්මා කියනවා තාමත් ඉතින් ආ වෙනේ මහන්සි වෙනවා කියලා මෙච්චර ලොකු වෙලා. තාමත් පස්සෙන්ද? තාමත් පස්සෙන් ඉන්නවා. ඒ කියන්නේ මම පොඩි කාලේ මට මතකයි මම ITN එකට නිවේදිකාවක් විදිහට වැඩ කරන කාලේ ඉස්කෝලේ ඉවර වෙන එක මාරටනේ තාත්තා ඇවිල්ලා කියන්නේ ප්‍රෝග්‍රෑම් එක තුනට තියෙනවා. මම මොරටුවේ ඉඳන් බත්තරමුල්ලට යන්න ඕනේ. එතකොට තිබ්බේ බයික් එකක්. ඉතින් තාත්තා ටක් ගාලා මාව එතනින් අරගෙන ගෙදරට ගිහිල්ලා ආයි මාව ලෑස්ති කරගෙන බත්තරමුල්ලට බයික් එකේ ගිහිල්ලා එතන ඉවරණකන් ඉඳලා එනවා. එතකොට එයාගේ රැකියාව එයා බිස්නස් කරන්නේ. එයාගේ ෂොප් එකේ හැම වෙලෙම වහලා. කියන්නේ ඒ තරම් යමගේ පස්සේ මගේ අම්මා බියුටිෂියන් කෙනෙක්, එයා ඩිප්ලෝමා හෝල්ඩර් කෙනෙක්. නමුත් එයාගේ සැලොන් හේනේ අතෑරියා මම වෙනුවෙන්. ඒ කියන්නේ ඒ දවස්වල මේ ෆීල්ඩ් එකේ මෑත කාලයක් වෙනකම් මේගොල්ලෝ මාත් එක්ක ආවා. පස්සේ අම්මා නැත්තම් තාත්තා අනිවාර්යෙන් හිටියා. එතකොට ගොඩක් අය කිව්වා අම්මයි තාත්තයි එක්ක එන ළමයා කියන වචනයක් මට හැදිලා තිබුණා. එතකොට ඒ වගේම කියන්න ඕනේ මම දැන් ඔය අපි chat program තියෙනනේ අයියේ ඒ විවර වෙන රැයකටනේ අදට තාත්තා මාත් එක්ක ඇවිල්ලා මම ප්‍රෝග්‍රෑම් එක live එක ඉවර වෙනකම් reception එකට වෙලා ඉඳගෙන ආඩම්බරෙන් මගේ ප්‍රෝග්‍රෑම් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ හයිය තමයි මම මානසිකව වැටෙන හැම වෙලෙම එයාලා තමයි මාව ශක්තිමත් කරලා මම මේ ගමන එක්කන් ආවේ. මම ඒ දින නැත්තම් මං අද නැහැ. දැන් ඉතින් අර කිව්වාගේ ජීවිතේ මතක මතන සුන්දර මතක වගේම තමයි කෙනෙක්ට සුන්දර මතක තියෙන්න පුළුවන්, බොහොම සංවේදී මතක තියෙන්න පුළුවන් ජීවිතේ. දැන් වාහනයකත් එක ජීවිතේ කොයිතරම් මතකයක් සහ කොයිතරම් කැපකිරීමක් ඒ වෙනුවෙන් කරනවද? වාහනය ගත්ත වෙලාවේ මට මතකයි දැන් තාත්තා ඩ්‍රයිව් කරගෙන ආවේ. එතකොට මට ලයිසන් තිබ්බේ නැහැ. මල්ලිත් හිටියා, මමත් හිටියා පිටිපස්සේ. මං ඇඬුවා. ඒ කියන්නේ මං තාත්තා ගෙනවා, තාත්තා මම මේ වාහනේ ගත්තා නේද? මං ගත්තා නේද කියලා. මොකද අපිට වාහනයක් තිබ්බේ නැහැ. මම සාමාන්‍ය පවුලක කෙනෙක්. මම පුංචි කාලේ ඉඳන්ම, ඒ කියන්නේ මම මොටිසෝරිය යනකොට හැමදාම කල්පනා කරනවලු. එතකොට මේක දැන් හැමදාම බලන් ඉඳලා ඒකේ ආන්ටි අම්මට කිව්වලු මෙයා මොනවද දන්නේ හැමදාම කල්පනා කරනවා කියලා. අම්මා ගෙදර ඇවිල්ලා මොනවද පුතේ ඔය තරම් කල්පනා කරන්නේ කියලා. එතකොට මං කිව්වලු නෑ, මං කවදද මේ වගේ ගයක් හදන්නේ ලොකු ඒ මොන්ටිසෝරි එක මේ වගේ ලොකු ගයක් මං හදන්නේ කවදද කියලා මං කල්පනා කරන්නේ. يعني පොඩි කාලේ ඉඳන් අය මට තිබුණා මම කවදාහරි මගේම කියලා ගයක් හදාගෙන ලොකු වාහනයක් අරින් ටාගට්ස් එච්චර පුංචි වයසේ ඉඳන් මට තිබුණා. සහ මට තියෙන ලොකුම බලාපොරොත්තු පොඩි කාලේ ඉඳන් මම හැමදේම කරන්නේ මට මගේ අම්මටයි තාත්තටයි සපවත් ජීවිතයක් දෙන්න. ඒ කියන්නේ මට ඕනේ යාලා කවදාවත් වැඩ කරන්නේ නැතුව ඉස්සරහට සතුටින් සැපෙන් ඉඳන් ඒගොල්ලන්ට හොඳ විශ්‍රාමික සුවයි දිවියක් දෙන්න. ඒ කියන්නේ මම පොඩි කාලේ කියනවා මම ලොකු ගෙයක් හදලා AC කාමරයක් හදලා ඔයගොල්ලන්ව තියලා තියනවා කියලා. එතකොට අම්ම මට මතකයි කියනවා ඇයි අපි AC කාමරේ දාලා මරන්න දාන්නේ? විලට එහෙම කියලා තියනවා. ඉතින් අර ඒක තමයි මට ඕන වෙච්ච දේ. මම පුංචි කාලේ ඉඳන් අනිත් ගෑනු ළමයි වගේ ලස්සන වෙඩින් එකක් ගන්නෙ කොහොමද? අර ඒ දේවල් නෙමෙයි මම ෆලෝ කරේ. මම හැමදාම හිතුවේ මම හොඳ ස්ථාවරයකට ඇවිල්ලා ඒ අයව සතුටින් තියනවා කියලා. ඉතින් මේ වාහනය ගත්ත ඇයි සම්පූර්ණ මම අවුරුදු ගානක් නිදි මරාගෙන මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින්. කියන්නේ මම පුංචි කාලේ ඉඳන් මම ගෙදරට බරක් ඕනේ නැහැ. මගේ හැම දෙයක් මම කරා. මගේ හැම ඇඳුමක්ම සපත්තු දෙකේ ඉඳ හැම දෙයක්ම මම මගේ වියදමින් කරගත්තේ. එතකොට මට මගේ ටියුෂන් ෆීස් පවා මම සමහරකට මම මේ නිවේදිකාවක වැඩ කරපු නිසා ඒ කාලේ හම්බ කරගත්තා. එතකොට ඒ ලෙවල් කරද්දී මම ස්ටේජ් ඩ්‍රාමා කරනවා, ෂූටින් යනවා, නිින්දක් නැහැ. මම උදේ පාන්දර 5ට ඇවිල්ලා හැමම ඉස්කෝලේ ගිහලා තියනවා. ඉතින් ඒ කාලේ ඉඳන් මට නිින්ද කිනක සෑහෙන අහිමි වුණා. නමුත් මං අතෑරියේ නැහැ. එහෙම මහන්සිලා මහන්සිලා එකතු කරලා තමයි ওই වාහනය ගත්තේ. දැන් වාහනට අවුරුදු 4 මං තාම මාසෙ ලීස් එක ගෙවනවා. ඒක මම ඒක හරි ආඩම්බරෙන් කියන්නේ. මෙතන ඉඳන් මං ආපස්ස හැරිලා බැලුවාම එච්චර ශක්තියක් මට තිබුණා කියන එක ගෑනු ළමෙක් හැටියට මට හරි ආඩම්බරයි. දැන් සීනගින කුමාරියේ ජීවිතේ කොහොතර වෙනස් කරාද? සීනගින කුමාරියේ ඒකයි ජීවිතේ ආටිස්ට් කෙනෙක්ට ගන්න පුළුවන් එක්තරා රිස්ක් එකක් කියලා මම කියන්න කැමතියි. මොකද කොටස් 160 ගානක් වෙනකම් අපේ රටේ තමයි දක්ෂ රංගනශිල්පී වෙන ශාලිනි තාරක තමයි චරිතේ කරේ. ඊට පස්සේ එතන වෙනස් වීම මේකේ ප්‍රධාන චරිතේ. වෙන කෙනෙක් රිප්ලේස් වෙනවා කියන්නේ ප්‍රේක්ෂකයන් එක වැළඳ ගනීද කියන ප්‍රශ්නේ තියෙනවා. මං කලින් රිප්ලේස්මන්ට් සල්ලිට ආදරේ කරපු ඔඩියන්ස් එකක් ඉන්නවනේ. ඔඩියන්ස් එකක් ඉන්නවා. සහ අපි චරිතයකට හුරු වුණාට පස්සේ ඒ චරිත වෙනස් වෙනට කැමති නැහැනේ. ප්‍රධාන චරිත නෙමෙයි නිකන් සබ් කැරක්ටර් එකක් වෙනස් වුණත් මිනිස්සු කැමති නැහැ. එතකොට මං කල්පනා කරා මම මේක කරනවද නැද්ද? ජීවිතේ මම කියලා දිනවා රොබින් ශර්මාගේ පොතක ජීවිතේ රිස්ක් වැඩිපුර ගන්න තරමට සක්සස් වෙන්න පුළුවන්, සාර්ථකත්වයට යන්න පුළුවන් කියලා. මං හිතුවා මේ ජීවිතේ මේ රිස්ක් එක තරම් බලනවා මට කරන්න පුළුවන්ද කියලා. ඉතින් මං ගොඩක් වාසනාවන්තයි. මොකද ඒක දැන් මමත් සහභාගීලා කොටස් 100ක් ගිහිලා තියෙනවා. ප්‍රේක්ෂකයන් මං හිතරත් වැඩිමාව ඒ චරිතෙන් ආදරෙන් වැළඳගත්ත. මුලදී
එකක කමෙන්ට්ස් තිබුණා. මම ඒව දැක්කා. කම්පෙයා කරන කමෙන්ට්ස් ආවද? තිබුණා. ශාලිනි තාරකා මෙහෙමයි, ඔයා මෙහෙමයි. මුල් කොටස් කීපෙදිම ඒ ටික මාසයක් විතර ඒ ටික තිබුණා. මම ඒව කියෙව්වා, මම ඒව දැක්කා. මං හිතුණා, කියන්නේ මම ශලනි අක්ක කරපු චරිතය මම කරේ නැහැ. මම කරේ මගේ විදිහට. මං අනන්‍යතාවයක් ගොඩනගා ගන්න ওই චරිතය ඇතුලේ කියලා. මම අතෑරියේ නැහැ, මම මනසින් වැටුනේ නැහැ. මං හිතුවා මම මේක හරියට කරොත් ඒක හරි විදිහට කාලෙත් එක්ක ඒක ප්‍රේක්ෂක වැළඳ ගනී කියලා. චක්‍රිතයක් තිබුණ මොලේ හිතේ. නමුත් හිතුරත් වැඩියෙන් හොඳට මට ඒ ආදරය ලැබුණා. අය අදටත් මං එළියට බැස්සහම අපේ ලොකේෂන් එකට තාම මිනිස්සු ගොඩාක් එනවා. බලන්න, කියන්නේ සත්සරණි කියන චරිතයට පුදුමාකාර ආදරයක් මං වටහා එකතු වුණා. ඒක ගැන මං හරි සතුට වෙනවා ඇත්තටම. දැන් ජීවිතේ කඩාවැටීම් වලදී කොහොමද නැගිටේ? කඩාවැටීම් කියන්නේ මම මෙහෙම හිටියට මං ගොඩාක් සංවේදී චරිතයක්. ඒ කියන්නේ අපි කියන්නේ kind hearted, හරි කාරුණික එහෙම චරිතයක් මං හිටියේ. කියන්නේ මම මිනිස්සෙක්ට ආදරය කරනවා නම් මගේ යාළුවෙක්ට හෝ වේවා, ආදරය කරන කෙනාට හෝ පවුලට මං ළඟට ගන්න පොඩි පිරිසයි. හැබැයි අයට මම මගේ කරගෙන ආදරය කරනවා. ඉතින් මට මගේ තියෙන දේ පරි මම දෙනා. හැමතිස්සම ඒ අයව ඉහළට ගන්න කොහොමද? එයාට සපෝට් කරන්න කොහොමද? ඕක තමයි මං හිතන්නේ. නමුත් ඒකෙන් අය මිනිස්සු ප්‍රයෝජන ගන්නවා කියන එක මම ජීවිතේ අත්දැක්කා. අපි හිත හොඳ වෙන තරමට ඒකෙන් මිනිස්සු කොහොමද ප්‍රයෝජන ගන්නේ? අපිව ළඟම ඉඳ, يعني මම විශ්වාස කරන්නේ දුර ඉන්න හතුරට වඩා ළඟම ඉන්න මිතුරගෙන් තමයි පරිස්සම් වෙනවා. මට එහෙම අත්දැකීම් තියෙනවා මගේ ජීවිතේ. ඉතින් මට මම වැඩි යාළුව ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි. මම යාළුවන්ට බයයි, මම මිනිස්සුන්ට බයයි. ඉතින් මම අවුරුදු 10 මට ගියා හොඳ යාළුවෙක්. ඉතින් ජීවිතේ කවදාවත් මට විශ්වාස කරන්න බැරි ආකාරයේ දෙයක් එකිනෙකින්ම සිද්ධ වුණා. යාළු දෙන්නෙක් හිටියා අතරම. ඉතින් ඒවා මට දරා ගන්න අමාරු වුණා. ඒ කියන්නේ ජීවිතේ මගේ ජීවිතේ වටිනම දෙයක් අයින් කරන්න සහ කවදාවත් කියන්නේ යාළුවෙක් වුණාම ඒ කෙනාට සපෝට් කරනවා රැන්න ඒ කෙනාගේ චරිතය හරි මොනවා හරි දෙයක් බිඳින්න කතා කරන්නේ නැහැනේ. අපි වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මට හිතාගන්න බැරි විදිහට දේවල් මට යාළුවන්ගෙන් සිද්ධ වුණා. එතනින් එහාට ඒ කාල සීමාව ඇතුළතදී මම ගොඩක් තවත් හේතුවක් එක්ක මම ડિප්‍රෙෂන් තත්ත්වයට එනවා. ඒක ලොකු කාලයක් නැහැ. මාස 4ක් ගොඩක් නරක තැනක හිටියා විෂාදයෙන්. ඒ කාලේ මම සෑහෙන තනි වුණා. මං ගෙදර ආයෙත් පෙන්වන්නේ නැහැ. මොකද මං කැමති නැහැ මගේ අම්මලා දාතරේ මං හින්දා, ඒ කියන්නේ යාලා සෑහෙන හිතල වර වෙන හින්දා ඒ ආයෙත් මම දැනෙන්න දෙන්නේ නැහැ. පිටිනුවනුස්සට දැනෙන්නේ නැහැ මෙයා මේ ડિප්‍රෙෂන් තියෙන හැබැයි කොහොමද ඔයාට ඒක දැනුනේ ડિප්‍රෙෂන් කියලා? මං ආයේ ඒක හරියටම කියනම් මම ඒක මතක් කරගන්න අකමැති. හරි කලුවරේ කතා කරන්න කැමති නම් විතරක් අහ්. ආ නෑ කමන්නේ. මම දැන් ගොඩක් ශක්තිමත් කෙනා මට ඒක ගැන කතා කරන්න පුළුවන්. ඒක නිකන් හරි කලුවර වෙච්ච කාමරයක් ඇතුලේ මුළු ලෝකෙම මම විතරක් තනි වෙලා ඉන්නා වගේ හැඟීමක්. ඒ කියන්නේ මට කිසිම මට මතකයි මම මේ මාස හතරේ මම ෆෝන් කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. මට කාටවත් කතා කරන්න ඕනේ නැහැ. මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ටයිම් එක මට මතකයි පැයට අඩු වෙලා තිබුණා. ෆෝන් එක පාවිච්චි කරන්නේත් නැහැ මම. ඇඳ ගාව බිම පොළවේ ඉඳගෙන මම අඬන එකමයි කරන්නේ. මට හිතුණා මට එතනදී තවදුරටත් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ කියලා. මම සාමාන්‍ය පොඩි කාලේ ඉඳන් මානසික ශක්තිමත් කෙනෙක්. මම ගොඩාක් මානසික කඩා වැටිච්ච අයට කතා කරලා ඒගොල්ලන්ව ශක්තිමත් කරපු කෙනෙක්. එහෙම වෙලත් මටත් ඒ තැනට එන්න සිද්ධ වුණා. ඒකට ලොකු හේතුවක් තිබුණා එහෙම වෙන්න. මොකද මම මගේ ජීවිතයේ කෙනෙක් එක්ක මම ඉතිරිය ඔක්කොම ප්ලෑන් කරලා තිබුණා. ඉතින් ඒ ඔක්කොම නැති වුණාට පස්සේ ඉතින් ඒ දේවල් නැති වුණාට පස්සේ සහ යාළුවන්ගෙන් අහපු ප්‍රශ්න ඔක්කොම එකට ආවේ. ඉතින් ඒ දේවල් මට දරා ගන්න අමාරු නේ. කියන්නේ මිනිස්සුන්ගේ වෙනස් වීම දරා ගන්න බැහැ. මිනිස්සු එහෙම කරන්නේ කොහොමද කියලා මං හිතුවා. හැබැයි මං දන්නවා මිනිස්සු එහෙම කරනවා. හරි. දැන් ඔය දැන් ඔය තරුණ වයසින් ඉඳ ගෑර ළමෙක්ට දැන් ගෙදර විවාහ වෙන්න හැමත් කියලා කියනවද නේ? නෑ, ඇත්තටම දැන් කියන්නේ නෑ. එයා ඒ කියන්නේ ඔයාට හිතෙන හොඳම වෙලාවට. එයයි මම විශ්වාස කරන. ඒ විශ්වාසය තමයි මාව මෙතනට ගෙනල්ලා තියෙන්නේ. එයයි මුලින්දම මම විශ්වාස කරා මං කරන්නේ හරි දේ කියලා. ඒ නිසා කවදාවත් මං යාලට වැරදි දෙයක් කරේ නෑ. ගෙදර හැමතිස්සම සැක කරා නම් මට ඒකෙන් එන්නේ ලොකු ප්‍රෙෂර් එකක්. ඒ විශ්වාසෙත් කියලා දන්නා මම මේ මට ලොකු ගමනක් තියෙනවා. ඒ ගමනම ඉස්සරහට ගිහිල්ලා හරි වෙලාවෙදී මං හරි කෙනාව හොයාගෙන මං වඳි. හැබැයි බැන්දේ නැත්තම් මං හදිස්සියේවත් ඒක මගේ ප්ලෑන් B එක. මං කොහොමද තනියෙන් ජීවත් වෙන්නේ? මං එතනට වැඩ කරනවා. මොකද ওই හරි කෙනා කියන කෙනා හම්බුනේ නැත්තම් මොකද කරන්නේ? කාව හරි බඳලා හරියන්නේ නැහැනේ. එහෙම වුණොත් තනියෙන් ජීවත් වෙන සිද්ධ වුණොත් එදාට මං කොහොමද ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙලා ඉන්නේ?
මානසික ශක්තිමත් වෙලා ඉන්න කියන එකට මම දැමම වැඩ කටයුතු කරනවා. ඉතින් බොහොම ස්තුතියි අද මතක රසන කරන්න ආවේ රශ්මිබා ලංකාවේ වර්තමානයේ බොහොම දක්ෂ තරුණ රංගන ශිල්පිනියක්. ඉතින් මේ දවස්වල ඉන්දියාවේ නිර්මාණ කටයුතු වලට දායකත්ව ලබා දෙනවා. ඉතින් මේ හැම දෙයක් එකම තමයි මතක ලස්සන කරන්න ආවේ. අවසන් කරන කලින් කොහොමද අධ්‍යාපන කටයුතු වාගේ? ඇත්තමයි මම හැමදේම තනියෙන්න කරගන්නේ. ඉතින් මේ කාලේ අපේ සාමාන්‍ය උදේ 8:05 ජොබ් එකක් වගේ නෙමෙයි අපේ පාන්දර 4:00ට නැගිටලා රෑ 12:00 එකට ගෙදර නිදාගන්නේ. නිින්දා කැත්තෙම නැහැ. අපි මාසෙම වැඩ කරනවා. එතකොට මම ඉගෙන ගන්නවා නම් මම සෙන්සුරාලි දා ඒකට තියලා ඔය සයිමන්ස් එක්සෑම් කරන්න යම්කිසි කාලයක් දෙන්න ඕනේ. දැන් මම පොඩ්ඩක් ආර්ථිකමය වශයෙන් තනියෙන් පොඩ්ඩක් ශක්තිමත් වෙන්නේ නේ. මොකද ඒ එක්ස්පෙන්සස් උත් මම තනි ඒ වේදනුන් මම තනියෙන් දරන්න ඕනේ. ඉතින් මම පොඩ්ඩක් වැඩ කරලා ආර්ථික වශයෙන් පොඩි තැනකට ආවම මම මොකද අවසාන වසර විතරයි මට තියෙන්නේ ඉගෙන ගන්න. මම මාකටිං කරන්නේ ස්පෙෂලයිසේෂන් එක. ඉතින් ඒවටත් වේදන් දරන්න පුළුවන් විදියට ඇවිල්ලා ඒ ටිකත් ඉවර කළා. මොකද මගේ බලාපොරොත්තුව MBA එක කරන්න, PhD එක කරන්න. ඒ කියන්නේ අධ්‍යාපනයේ මට ඉහළටම යන්න ඕනේ. ඉතින් ඒක මම මගේ කාලෙත් මට හදිසියන්නේ. ඒක විතරක් නෙමෙයි සහ මට තව ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. මම හරි කැමති වෙන වෙන විෂය ධාරා තියෙනවා. ඉතින් හැමදේම මම ඉගෙන ගනි ඉදිරියේදී හැමදේම හොඳින් කරගන්න කියලා මම හිතනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට අයියේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද අපේ රටේ ගොඩක් හරි අඩුයි අපිට අපි ගැන කියන්න පුළුවන්. මම සමාජය ගැන හරි අනිත් දේවල් ගැන දකින්න විදිය කතා කරන්න පුළුවන් වැඩසටහන. ඉතින් මේ වගේ වැඩසටහනකට එන ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මේ කියවීමත් එක්ක සමාජයට යම් කිසි පණිවිඩයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ වැදගත්ම. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.